ඔයා ඔයා සභාවේ එහෙම නායකතුම දෙකෝ එකතු කරගන්න එන්න මේ මේ සාකච්ඡා ඉත ඒක තමයි ඉත ඔයාට තේරෙන්නේ නැද්ද මේ මාධ්‍යවේදියෙක් නේද ඔයාට තේරෙන්නේ නැද්ද මේක මේ මේ ඉත සමගි ජනබලවේගයේ විසින් ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට විවාදයක් සඳහා ආරාධනා කළා. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව වෙන හර්ෂඩි සිල්වා, ඉරාන් වික්‍රමන්ද, කබීර් රසීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා සමග මේ රටේ බලය ලබා ගැනීමට විශාල වශයෙන් මේ වෙන විට වැඩසටහන් සකස් කරමින් යන ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට ආරාධනා කළා. ඉදිරි මේ රට ආර්ථිකය කොහොමද හසුරුවන්නේ කියලා විවාදයකට පැමිණෙන්න කියලා. ඒ විවාදය ආරාධනා කළාට පසුව විශේෂයෙන්ම අපේ පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර තමා මේ ප්‍රකාශ කළේ. ඉන්පසුව මෙය දිගින් දිගටම මගහරිමින් ඉන්පසුව ඔවුන් ප්‍රකාශ කළා මෙම ආර්ථික කමිටුව විවාදය ගැන වචනයක්වත් සඳහන් නොකර පක්ෂ නායකයින් අතර විවාදයක් සිදු විය යුතුයි කියලා. ඒ සඳහා අප පක්ෂයේ නායකතුමාට ඔවුන් ආරාධනා කළා. ඒ ආරාධනා කළ දිනම හවස්වරුවේ අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකතුමා එම ආරාධනාව පිළිගෙන ඕනෑම අවස්ථාවක මේ සඳහා විවාදයේ පැවැත්වීම සඳහා කැමැති බව ප්‍රකාශ කළා. ඒ සඳහා අප පක්ෂයෙන් නලින් බණ්ඩාර මහත්මයා සම්බන්ධීකරණය සඳහා නම් කළා. ඒ වගේම ජාතික ජනබලවේගයෙන් නලෙන්ද ජයතිස්සව නම් කළා. දැන් මේ සඳහා ඒකපාක්ෂිකව ඔවුන් දින කීපයක් සඳහන් කරලා ලිපියක් එවලා තියෙනවා සමගි ජනබලවේගයට. නමුත් එසේ තිබියදී සමගි ජනබලවේගය විසින් ඒ සඳහා විශේෂ ලිපියක් යොමු කරලා තියෙනවා. ඒකපාක්ෂිකව මෙම සඳහන් කර දින වලට නෙව 25ත් 26ත් මේ හෙට හෝ හෙටත් අනිද්දත් නලින්ද ජයතිස්සට අපේ පක්ෂය සමග සාකච්ඡා කරලා එකග විය හැකි දින යොදාගෙන මේ විවාදය පවත්වන්න. හැබැයි අපි යෝජනා කළ විවාදය කියන්නේ ආර්ථික කමිටුවත් සමග කරන විවාදය ගැන මේ ඔවුන් නෙවපු ලිපියේ කිසි දෙනක සඳහන් වෙලා නැහැ. හැබැයි ආර්ථික කමිටුවට මේ නායක විවාදයට අදන් අපි මේ ලියුම් යවලා තියෙනවානේ. මේ යවලා කියලා තියෙනවා හෙටයි අනිද්දයි. හොඳට මතකයි 25යි 26යි. 25 කියන්නේ හෙට. 26 කියන්නේ අනිද්දා. ඒ දවස් දෙකෙන් එහෙක ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට පැමිණිලා මේ අපි පත් කරලා තියෙන නියෝජිතයත් එක්ක සාකච්ඡා කරලා විපක්ෂ නායකයාට පුළුවන් දවසක්. මොකද එතුමා කියන්නේ විපක්ෂ නායක කියන්නේ මේ රටේ විපක්ෂ නායක එතුමා විශාල වැඩ කොටසක් කරන කෙනෙක්. එතුමාටත් පුළුවන් දවසක් එක සාකච්ඡා කරලා දින නියම කර ගන්න කියලා. ඉතින් අපි දින නියම කර ගන්න කියලා ලියුමකුත් ලියවලා තියෙනවානේ. ඔයා බාරයක් කියන්නේ එහෙම නායකතුම දෙකෝ එකතු කරගන්න එන්න මේ සාකච්ඡා ඉත ඒක තමයි. ඉත ඔයාට තේරෙන්නේ නැද්ද මේ මාධ්‍යවේදියෙක් නේද ඔයාට තේරෙන්නේ නැද්ද මේක මේ හරි දැන් මේ හෙටයි අනිද්දයි මේ සාකච්ඡාවේ තීන්දුව වෙයි. කොහොමද ආර්ථික කමිටු සාකච්ඡාව කවදද තියෙන්නේ, නායකතුමාලාගේ සාකච්ඡාව තියෙන්නේ කවදද කියලා හෙටයි අනිද්ද සාකච්ඡාව තීන්දුවේ. ඒක ආපුවා. ඉත මේක තේරුම් ගන්න.